ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලමැදුර අගමැති අතින් ජන අයිතියට ඉන්ටර්ප්‍රයිස් ප්‍රදර්ශනයේ දෙවන දිනටත් සාර්ථකව STF ප්‍රධානියා 21 ප්‍රහාරය ගැන විමසන විශේෂ කාර්ක සභාව හමුවේ බ්‍රිතාන්‍ය නව කැබිනට් මණ්ඩලය අද පත්කිරි ව්‍යවසායකින්ගේ පාරාදීසය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද දිනේ ප්‍රදර්ශනය නැරඹීමට මෙවන විට විශාල පිරිසක් පැමිණමින් සිටිනවා. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ ප්‍රදර්ශනයේ පැවැත්වෙන්නේ. එය ලබන 27 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ප්‍රදර්ශනය පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත මදුසංක මහමිතව. මදුසංක 20-25 පොහොසත් රටක් ඒ පොහොසත් රට නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සමස්ත රටේ ජනතාවට රජයේ ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල ඒ හරහා තරුණ දායකත්වයේ රටේ සංවර්ධන වෙනුවෙන් යොදාගන්නේ කොහොමද මේ සියල්ල පිළිබඳව සමස්ත රටේ ජනතාව දැනුවත් කරන ප්‍රදර්ශනයේ විදියට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 2019 ජාතික ප්‍රදර්ශනයේ ඊයේ දවසේ කරපු අග්‍රමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මේ මොහොතකම විතරක් අපි දකිනවා පාසල් දරුවන් ඒ වගේම තරුණ කණ්ඩායම් සාමාන්‍ය කවි ජනතාව මේ සියලු දෙනා වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයට එකතු වෙලා මේ ප්‍රදර්ශනයේ නර්මන්න පැමිණන ආකාරය. ඒ අතරේ අපි දුටුවා චන්ද්‍රාණී බණ්ඩාරගරු අමාත්‍යතුමියත් ප්‍රදර්ශනයේ නර්මන්න මේ ප්‍රදර්ශනයේ සිරි අසිරි විඳ ගැනීමෙන් ඉන්නවා ආයුබෝවන් මාතෘතුමිනි. ආයුබෝවන්. අපි කැමති දැනගන්න දැන් මේ වගේ ප්‍රදර්ශනයක් අනුරාධපුරයේ රජරටට වැව්බැඳි දනව්වට අරගෙන ඇවිල්ලා ජනතාවට මොන වගේ ප්‍රතිලාභද හම්බ වෙන්නේ? මේ වගේ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමේ අරමුණ මොකක්ද ඇත්තටම අනුරාධපුරයේ? ඔව් ඇත්තටම මේකේ ප්‍රධානම අරමුණ වෙන්නේ නව ව්‍යවසායකයන් 20,000ක් බිහි කිරීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ තරුණ තරුණියන් අද විශාල දැනුම් සම්භාරයක් තියෙන හැකියාවන් තියෙන තරුණ තරුණියන් රාශියක් ඉන්නවා. එතකොට ඒ අය බොහෝ විට ඒ අයගේ දක්ෂතාවයන් තිබුණට ඒ අයට මේවා ඉදිරියට අරගෙන යාමට ශක්තියක් නැහැ බොහෝ අවස්ථාවලදී. ඉතින් ඒ වෙනුවෙන් ඒ ශක්තිය ලබා දීම තමයි ප්‍රධාන අරමුණ කරගෙන මේ අවස්ථාව උදා කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක අනුරාධපුර දිස්ත්‍රික්කයට විතරක් සීමා වෙන්නේ නැහැ. අද මේ රට වටෙම පුරාම එන ජනතාව අද ප්‍රදර්ශනය නරඹන්න ඒ අය සියලු දෙනාම එනවා. අපි ඔබට ආරාධනා කරනවා එන්න මේ ප්‍රදර්ශනය නරඹන්න රටේ සංවර්ධනයේ උදෙසා කැපවෙන මහජනතාව විදිහට පුරවැසියන් විදිහට ඔබට යුතුයකමක් තිබෙනවා. මෙබැනි ප්‍රදර්ශනයක් රජයේ සංවිධානය කරන මුදල් අමාත්‍යාංශය සංවිධානය කරන්නේ ඔබට රටේ සංවර්ධනය පිළිබඳ යම් දැනුමක් එකතු කරන ඔබේ දරුවන්ට රටේ අනාගතය පිළිබඳව යම් කිසි ආකල්පයක් ගොඩනගන්න. ඒ වෙනුවෙන් පෙළගැහෙන්න අනිවාර්යෙන් එන්න ඔබට පැමිණෙන සියලු දෙනාට සතුටු වෙන්න විනෝද වෙන්න මේ කලාපය තුළ බොහෝ දේ තිබෙනවා. විශේෂයෙන්ම රාත්‍රීදී සංගීත ප්‍රසංග පැවැත්වෙනවා. ඔබ ආදරය කරන සංගීත කණ්ඩායම එක්ක ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත ගීතරු සභාවගෙන මේ සියලු අත්දැකීම් විඳගන්න අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයට එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ITN ප්‍රවෘත්ති වෙනුවෙන් මම මදුශංක මහමිදව අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ සිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් සියලු ආයතන අද එක් වහලක් යටතට පැමිණියා. වත්මන් රජයේ අභියෝග රැසකට මුහුණ දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම නව ගොඩනැගිලි සංකීර්ණයේ විවෘත කරමින් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත්කිරීමේ අරමුණෙන් වැඩපිළිවෙල රැසක ක්‍රියාත්මක බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නාරාහේන් පිට ඇල්විටිගල මාවතේ ඉදිකල ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලමැදුර නව ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා. එම පරිශ්‍රය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කරමින් නිලමැදුර ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත්කළේ සර්ව ආගමික ආශිර්වාද මැදියේ. නවීන තාක්ෂණයෙන් යුත් ගොඩනැගිලි කළමනාකරණ වැඩපිළිවෙල යටතේ මහල් 20කින් යුක්තව මේ ඉදිකර තිබෙනවා. මේ සඳහා රජයේ වැය කළ මුදල රුපියල් කෝටි 558ක්. නව නිලමැදුර ගොඩනැගිල්ල තුළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලුම අංශ මෙන්ම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිඹිරිගස්සාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය ආදී රාජ්‍ය ආයතන පිහිටුවා ඇති බැවින් ජනතාවට එකම ස්ථානයකින් සියලු සේවා ලබා ගැනීමට අවස්ථාව උදාවනවා. ආසන 100ක් සහ 200ක් බැගින් වන ශ්‍රවණාගාර දෙකක්ද මෙහි පිහිටුවා තිබෙනවා. තිඹිරිගස්සාය උපතපැල් කාර්යාලය, ලංකා බැංකු ශාඛාව මෙන්ම බැංකු ටෙල යන්ත්‍රද පිහිටුවා තිබීමද ජනතාවට පහසුවක් වනවා. ආබාධ සහිත පුද්ගලයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස සකසා ඇති විදුලි සෝපාන පහක් සහ
වාහන සියයක් නවතා තැබීමේ පහසුකම්ද මෙහි පවතිනවා. එමෙන්ම ආපන ශාලාවක් සහ කුඩා සුපිරි වෙළඳ සැලකින්ද නිලමදුර සමන්විතයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අපි ආණ්ඩුවක් හැදුවා, අලුත් ආණ්ඩුවක්. අපේ එක අරමුණක් වුණේ බස්නාහිර පළාත තුල මහා නගරයක් ඇති කරන්න. සම්පූර්ණ නාගරික දිස්ත්‍රික්කයක් හැටියට තමයි අද මේ ගොඩනැගිල්ලේ ඉඳන් කොළඹ පාලනය කරන්න තියෙන්නේ. දැන් සම්පූර්ණ නාගරික මීට ඉස්සෙල්ලා දිස්ත්‍රික්කයක් කියන්නේ ග්‍රාමීය ප්‍රදේශයක්. අද මෙතන තියෙන්නේ අලුත් නාගරික දිස්ත්‍රික්කයක්. ඊළඟ අවුරුදු 10-15 කුළුණුඩ මාර්ග දෙකක් එනවා. එකක් කැලණි පාලමේ ඉඳන් රාජගිරිය දක්වා, අනික වරාය දක්වා. අපි සැහැල්ලු දුම්රිය මාර්ග, අලුත් ගොඩනැගිලි, මේ සියල්ලම සකස් කරගෙන යන්නේ අලුත් නගරයක් බිහි කරන්න. ඒ වැඩ කටයුතු තමයි ආරම්භ කරද්දී ඒකේ කේන්ද්‍ර ස්ථානයක් හැටියට මේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඇති කරලා තියෙන්නේ. මහා කොළඹ මේ නාගරික දිස්ත්‍රික්කයක් බවට පත් කිරීම දෙවනුව ලංකා ඉතිහාසයේ වර්තමානයේදී අලුත් භූමියක් ලබා ගැනීම. මෙතෙක්කල් භූමියක් ලබාගත්තේ තියෙන මායිමක් වෙනස් කළා. පළවෙනි වතාවට මූදෙන් කෘතිම අක්කර 600ක් දිස්ත්‍රික්කයකට ඇතුල් කරලා තියෙනවා. එනම් අපි එන්නේ ඇත්ත වශයෙන්ම අලුත් දිස්ත්‍රික්කයක. අපේ නිලධාරීන් ඒ වගේම සකස් වෙන්න තියෙනවා. මේ සියල්ලම ගෙනියන්නේ ආණ්ඩුවක් හැටියට නවීන ආර්ථිකයක් ශක්තිමත් ලංකාවක් බිහි කිරීමේ වැඩ කොටසක් හැටියට. 2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නිලමැදුර වැඩ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබුණේ 2022 වසරේදී. අභ්‍යන්තර සුදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් අපේක්ෂිත කාලයටත් පෙර මෙහි ඉදිකිරීම් අවසන් කර ජනතාවට සේවා සැපීමට හැකි වී තිබෙනවා. වජිර අබේවර්ධන, පි හැරිසන් යන අමාත්‍යවරුන්ද, රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, කොළඹ පුරපති රෝසි සේනානායක යන මහතු මහත්මීන් ඇතුළු විශාල පිරිසක් නිලමැදුර විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ විශේෂකාරක සභාව අද දිනේත් රැස් වුණා. එම විශේෂකාරක සභාව හමුවේ පළමුවෙන්ම සාක්ෂි ලබා දීමට පැමිණියේ පොලිස් විශේෂකාර්ය බලකායේ අනදින් නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතායි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙසමේ විභාගයේ අවසන් වනතුරු සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණයට නියෝග කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ලබා දුන්නේ. ඒ අනුව මෙම අභියාචන පෙත්සම ඔක්තෝබර් මාස පළමුවනදා කැඳවීමට නියමිතයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සාක්ෂි විමසීම හෙට දිනේදී ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සාවාද්‍ය පරිහරණය කළ බවටයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකුට චෝදනා එල්ල වී ඇත්තේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට තාරුණ්‍ය වෙනුවෙන් යූත් ලයිෆ් නමින් ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා. මේ පිළිබඳ අද උදෑසන 7 වෙනි පැය වැඩසටහනේදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දවැලියන්ගේ මහතා අදහස් දැක්වුවා. අපි ඇප් එකක් නිර්මාණය කරලා තියෙනවා, යූත් ලයිෆ් කියන ඇප් එක. අපි සියලු දෙනා ස්මාර්ට් ෆෝන් එක භාවිතා කරාට අපි අදහස ස්මාර්ට් වෙන්න ඕන. මේ ඇප් එක ඕනෑම තරුණයෙකුට නොමිලේම තමන්ගේ දුරකථනය ලබා ගන්න පුළුවන්. ඒ ඇප් එක තුළ සියලුම පෞද්ගලික, රාජ්‍ය හා විදේශීය සියලුම ආයතන පිළිබඳ විස්තර, ඒ වගේම ලංකාවේ හා විදේශීය රටවල දින රැකියා පිළිබඳ රැකියා බැංකුවක් තමන්ට තවත් දක්ෂතා වර්ධනය කරගන්න ඕන නම් ඒ සඳහා කොහොමද තමන් ඉදිරියේදී පියවර ගන්න ඕන කියලා ඒ සියලුම තොරතුරු මේ ඇප් එක තුළ තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මෙවැනි ඇප් එකක් නිර්මාණය කරේ. ඉතින් ඒක අපි සතියෙන් සතිය, මාසෙන් මාසෙ යාවත් කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික තරුණ සේවා සභාව හැටියට අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි සෑම විටම සිදු කරන ලබනවා. අපේ වගකීම තියෙන්නේ මේ රටේ තරුණයන්ට මාළු අල්ලලා දීම නෙමෙයි, බිලිපිත්ත ලබා දීම. ඔවුන් මේ බිලිපිත්තෙන් මාළු අල්ලා ගැනීම සිදු කළ යුතුයි. පාර්ලිමේන්තු සැසිවාරයේ අදත් පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ඕෂධ ප්‍රියංකර. අද උදෑසන 10:30 පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වූයේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි අයවැය ලේඛනය සඳහා පේෂ කර්මාන්තය නැන්වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. තවද පේෂ කර්මාන්තය අපේ අනන්‍යතාවයක් බවත්
ඒ රැක ගැනීමට අප කටයුතු කළ යුතු බවත් අමාත්‍ය බුද්ධික පදේරණ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා. ඉන්පසු නැගී සිටි විදේශ අමාත්‍ය තිලක් මාරපණ මහතා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු දක්වනු ලැබුවා. එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ සිදු කරනු ලැබුවේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම පමණක් බවත් එම හමුවීම ඉතා විවෘතභාවයෙන් සිදු කරන ලැබුණු බවත්ය. එය නිසි ක්‍රමවේදයක් යටතේ සිදු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. තවද අගවිනිසුරුතුමා හා විනිසුරුවන් හමුවීමට වේලාවන් ලබා දී ඇති බවත් ඒවායේ සම්බන්ධීකරණය අමාත්‍යංශය විසින් සිදු කළ බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා. සමහර මන්ත්‍රීවරුන් මේ පිළිබඳ වැරදි අදහස් ප්‍රකාශ කර ඇති බවත් ඒ පිළිබඳ තමා කනගාටු වන බවත් අමාත්‍ය තිලක් මාරපණ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා. මෙමගින් අධිකරණයට අපහාස කිරීමක් හෝ නඩු කටයුතු වලට කිසිදු මැදිහත්වීමක් සිදු නොවන බවද අමාත්‍යවරයා තවදුරටත් එහිදී ප්‍රකාශ කර සිටියා. මෙසේ සිදු වූ ප්‍රථම වතාව මෙය නොවන බවත් මින් පෙර අට වතාවක් මෙසේ සිදු වී ඇති බවත් විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ මහජනයා මුලා කිරීම පමණක් බවත් අමාත්‍ය තිලක් මාරපණ මහතා මෙහිදී අදහස් දක්වමින් තවදුරටත් ප්‍රකාශ කර සිටියා. අද දිනේ පැවැත්වෙනුයේ දෙමළ ජාතික සන්ධානය විසින් ගෙනෙනු ලැබූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වූ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය පිළිබඳ සභාවත් කල්පැබීමේ යෝජනාවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරිපත් වශයෙන් ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. මම ඖෂධ ප්‍රියංකර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ස්තුතියි ඖෂධ තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. එය ආරම්භ කළ පසුගිය පස්වනදා සිට මේ දක්වා බීමත් රියදුරන් 5260 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා පැය 24 තුල පමණක් අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 220ක්. මේ අතර බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ කොමාරිකා පැලතොගයක් නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. කොමාරිකා පැලතොගිය සමග පුද්ගලින් දෙදෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබියදී කොමාරිකා තොගය අත්අඩංගුවට ගැනුණේ පේසාලේ මුහුදු තීරයේදී. ගෝනි 22ක් තුල අසුරා ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ කොමාරිකා පැල කිලෝග්‍රෑම් 618ක ප්‍රමාණයකුයි මෙසේ අත්අඩංගුවට ගැනුණේ. රැකියා විරහිත උපාධිධාරීන් 10,000කට ආසන්න පිරිසකට රැකියා ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. ඉදිරි සතියේදී එම පිරිසට රැකියා ලබා දීම ආරම්භ කෙරෙන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහතා ප්‍රකාශ කළේ. අපි තාමත් සතුටු වෙනවා මේ වෙනකොට ගම්පෙරළිය වැඩසටහන තුලින් රුපියල් මිලියන 48,000ක් වැනි ඉතිහාසයේ දැවැන්ත මුදලක් යොදවලා අවුරුදු 30-40 දැවුණු ඒ සංවර්ධන ගැටලු මේ වෙනකොට निराකරණය කරන්නට කටයුතු කරලා තියෙනවා. ගම්පෙරළිය සාර්ථක වෙන්නේ නැයි කියලා එදා විපක්ෂය කිව්වත් අද වෙනකොට ගම්පෙරළිය තුලින් මේ රටේ ජනතාවට දැනෙන පරිදි විශාල සෙතක් හම්බෙලා තියෙනවා. රැකියා විරහිත උපාධිධාරීන් 16,800කට අපි රැකියා දීම සඳහා දැන් වෙනකොට ලෑස්ති වෙමින් පවතිනවා. එන අඟහරුවාද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වුණා. ඒ ජනපති නිල නිවසේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පක්ෂ නියෝජිතයන් එහිදි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරනු ලැබුවා සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂයේ සම්මේලනය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා වූ කටයුතු සූදානම් කරන්න කියන කාරණේ. ඊළඟට පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය කරනු ලැබුවා. මධ්‍යම කාර සභාවේ ඒකමතික ඉල්ලීමකින් ඉල්ලා සිටියා කල්දමා තිබෙන පළාත් සභා මැතිවරණ හැකිතාක් ඉක්මනින් පැවැත්වීම මගින් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යූහය ශක්තිමත් කිරීම කටයුතු කරන්නේ කියලා ජනාධිපතිතුමා ඉල්ලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේ ඉල්ලීමේක ඔව් අද තිරුපති කරමිට කලුණු තිරුපති කරා. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. එතුමා එක තීරණයේ දේවි ඉදිරි දින කිපෙදි. දැන් කොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවා කියලා හුඟක් පිරිස් කියනවා. දැන් අද එතුමා දිවිනට ආවා. සන්ධානයක් හදාගෙන ඒ සන්ධානය පක්ෂ සියලු දෙනා එකට එකතු කරගෙන ඒ සියලු දෙනා සාකච්ඡා කරලා ගන්න තීන්දුවක් තමයි අපිට අනාගතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව වඩා වැදගත් වෙන්නේ පුළුල් සන්ධානයක් හදලා එහි අපේක්ෂකයා තෝරා ගැනීම පමණයි. මම හිතන්නේ ඒ සඳහා අපි සියලු දෙනාට අවශ්‍යලා තියෙනවා. අධිකාර ජනාධිපතිතුමාට අපි බලය පැවරුවා ඒ සඳහා අවශ්‍ය කරන තීන්දුව ටික ගන්න.
විපක්ෂයේ පත්ව සිටින අරුපුදයක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අදහස් පළ කළා. ඒ බණ්ඩාරවිල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී. පොහොට්ටුව පරවෙන්න පටන් ගත්තේ 2015 ජනවාරි 8. මහින්ද මහත්තයාට ආපහු චාන්ස් නැහැ. මහින්ද මහත්තයාගේ පළවෙනි පරාජය ජනාධිපතිවරණයෙන් ගෙනාවා. හොඳින් බැරි නම් නරකින් ගන්න කියලා විවස්ථා කඩලා රීති නීති කඩලා බලහත්කාරයෙන් ගත්තා අගමැතිකම ඔක්තෝබර් 26 දින 52යි ඉන්න උනේ යන්න උනා ගෙදර මහින්ද මහත්තයාගේ කාලේ ඉවරයි මහින්ද මහත්තයා දැන් බලනවා ජාමේ බේරගෙන ඊළඟ ජනාධිපතිවරණේ Tamanට ඕන විදියට නාමල් කොල්ල මෝරනකොට මාරු කරන්න පුළුවන් විදියට අපේක්ෂකෙක් දාන්න කෙනෙක් නැහැ එහෙනම් මහින්ද මහත්තයා ඉන්නේ දැවැන්ත දේශපාලන අර්බුදයක එතුමට ගොඩ ඒමක් නැහැ රටේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන් දෙනියාය වරල්ල ප්‍රදේශයේ බ්‍රොක්ලින් පාලම ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සාකල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙමකින් වරල්ල, හොරකල, උඩුහොරකල සහ පරගල ආදී ගම්මානවල ජනතාවට සිත සැලසෙනවා. පාලම දැඩි ලෙස අවලංගු පැවතීම හේතුවෙන් එම ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියා. අපිට හොඳ කාලයක් ටික ටික සකස් වෙමින් එනවා. ඒ යටිතල පහසුකම් දියුණු වෙද්දී ඔබ ආර්ථිකයක් දියුණු වෙන්න ඕනේ. තේ කර්මාන්තය දියුණු කරන්න අපි ක්‍රියාමාර්ග අරන් තියෙනවා. අනිකුත් අලුත් ආර්ථික වැඩසටහන් මේ ප්‍රදේශයට ගේන ක්‍රියාමාර්ග අරන් තියෙනවා. දෙනියාය ප්‍රදේශයේ සිංහරාජ අඩවිය ආශ්‍රිතවත් සංචාරක වැඩසටහන දියුණු කරන්න, මඟ පෙන්වීම කරන්න, අඩු පොලියට ණය දෙන්න වැඩසටහන් ගෙනල්ලා තියෙනවා. මේ ප්‍රයෝජන ගන්න, මේ අභියෝග ගන්න, අරගෙන ඉස්සරහට යන්න. 3-4 දිනක්ම මිය ගිහිල්ලා තියෙනවා. පාලම නැති එකින් අද දිනේ ගොඩක්ම සතුටුදායක දවසක් අපිට. පුවක් ගස් පාලම් තමයි දාගෙන හිටියේ. ඒවයි දවසකට මම හිතන්නේ පාසල් යන දරුවන් 100කට එහා එගොඩ මෙගොඩ වෙනවා. කිසිම ආරක්ෂාවක් තිබුණ නැහැ. මේ පාලම ලබා දීම පිළිබඳව සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. එක ගමකට එක වැඩක් සංවර්ධන ව්‍යාපෘති යටතේ ඕනෑකම සුධර්මාරාම විහාරස්ථානයේදී කෙරුණු ගොඩනැගිලි තුනක් විවෘත කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරයේ අභිනව ධාතු මන්දිරය, පුස්තකාල ගොඩනැගිල්ල සහ දහම් පාසල් ගොඩනැගිල්ල මෙලෙස විවෘත කෙරුණා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 125ක්. ප්‍රදේශවාසීන්ද ඊට මුල්‍ය හා ශ්‍රමදායකත්වය ලබා දී තිබෙනවා. විහාරාධිපති ඕතලාවේ ඉන්ද්‍රසුමන ස්වාමින් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් පුවත් කිහිපයක් ලෝඩින්. LTT ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂ්‍ය මෙහෙයුමේදී ආබාධ සහිත තත්වයට පත් වූ රණවිරුවන්ගේ සහභාගිත්වයෙන් කතරගම කිරිවෙහෙර අභියසදී පින්කම් මාලාවක් පැවැත්වුණා. රට වේරා ගැනීමේ මෙහෙයුමේදී ආබාධ සහිත තත්වයට පත්ව අභිවන්සල සහ මිහිඳු සෙත්මැදුර යන සුවසහන මධ්‍යස්ථානවල සිටින රණවිරුවන්ගේ අධ්‍යාත්මික සුවය සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදනා කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන් පැවැත්වුණා. කිරිවෙහෙර අභියසදී පැවති කප්රු පූජාවට විශාල පිරිසක් එක් වුණා. කොළඹ මහනගර සභාවේ නව නාගරික කොමසාරිස්වරයා ලෙස පාලිත නානායක්කාර මහතා වැඩබහර ගත්තා. කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. කොළඹ විශ්වවිද්‍යාලීය 2013-2014 වර්ෂවලට අදාළ උපාධි ප්‍රධානෝත්සවය වන්ටර්නායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. කුලපති අතිඋතුම් ඔස්වල් ගෝමස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වෙයි එම උත්සවය පැවැත්වුණේ. වෛද්‍ය, විද්‍යා, නීති, කලා ඇතුළු පාඨමාලා වෙනුවෙන් උපාධි පිරිනැමීම එහිදී සිදු කෙරුණා. සහෝදරත්වයේ දිනේ නමින් සමාජවාදී තරුණ සංගමයේ සංවිධානය කළ සැමරුම් උත්සවයක් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. තවත් කළු ජූලියක් එපා යන තේමාවෙන් නාට්‍ය හා නිහඬ උද්ඝෝෂණයක්ද මෙහිදී පැවැත්වුණා. ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා සංචාරක සම්මාන ප්‍රධානෝත්සවය පිළිබඳ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වන් දිරිගැන්වීම සඳහා අංශ 39ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමෙනවා. හෝමාගම පුරාණ රජමහා විහාරස්ථානයේ ඉදිකළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. ජීව සමාජ පදනම සහ ශ්‍රීමත් අනගාරික ධර්මපාල පදනම එක්වයි මෙම කටයුතු සංවිධානය කළේ. ජීව සමාජ පදනමේ නිර්මාතෘ කොන්සි පෙරේරා මහත්මියගේ ධන පරිත්‍යාගෙනුයි මෙම පිළිරුව ඉදිකර තිබෙන්නේ. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්.
www.itnnews.lk.